ප්‍රාත්‍රී දහය ස්වාධීන පැවරතිී සමගෙන් ඔබහමුවන මම නිමේෂ චමත් සංකල්ප පතිම නවධහනය පැවෘතිී සිරස් තලකද. පොරෝනා සිතියම රතුවෙද්දී අලුත් අවුරුදු පොකුරට අදත් ආසාධිතයන් දෙදහස් දෙසය හැත්තෑ පහක්. ්‍රෂාට්ටත් ප්‍රේමලාල්ටත් කැමති නම් පාර්ලිමේන්තුවෙන්න පුළුවන්රහස් පොලිසියටත් බන්ධනාගාරයටත් වේත්‍රධාරී දැනුම් දෙයි. රෝගලක්ෂණ තියෙනවා නම් කොරෝනා එන්නත ගන්න එපා සෞඛකයෙන් උපදෙස්. පළත් අතර ගමනාගමනට අවසර අත්‍යවශ්‍ය සේවාවලට පමණයි. ඉස්්‍රයිල්ල පලස්තිීන ගැටුම ගැන සාකච්ඡාවට ජගත් ආරක්ෂක කවන්සිලේ රැස්වෙයි. කරුණාව පතෙරයාමේ අවධනම තවත් ඊලණන්වමින්, කොරනා ආසාධතයන් දෙදහස් දෙසිය දොළොස්තනෙක් අද මෙරටින් හඳනාගත්තා. එවගේම මේ කොරුණා වැරදිලා හිටපු එක්දහස් එකසිය දෙදෙනෙක් සුවේ ලබල රෝහල් වලින් පිටත්වෙලාගිය. මේරටින් වාර්තාාවන සමස්ත කොරන ආසාධතින් සංඛ්‍යාව එකක්ෂ හතලස් දෙදහ හත්සේ හතලිස්හයක් විසි තුන්දහ අටසි හතලිස්තුන් දෙෙකු රෝහල්බල ප්‍රතිකාරලබනවා. පුර්ණ සුවේ ලැබූ සංඛ්‍යාව ක්ෂ දහට දහස් තුන්සේ විසි දෙකක්. කෝවි වරසයට වෛරසර් ජීවිතක්ෂයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිජීවකයක් තවම අපිට හම්වෙලා නැහැ. එතුවට අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තියෙන් තමයි කෝවි් වෛරසයයක් එක්ක, සටන් කල්ලා අපි ඒ රෝගය තුරන් කරගන්න වෙන්නේ. ඇති එතකොට සමහර අයට පහසුවෙන්ම රරෝගලක්ෂණ ඉන්නත් නැතුව මේ වෛරසයත් එක්ක සටන් කල්ලා ඒ ගොලන්ට මුකුත් ෙන්නේ නැහැ. තව කොටසකට ටැස්සක් උගුරයාමාරුවක් විතරක් ඇවිල්ල තමයි විවර වෙන්නේ රෝගය තවත් කොටසක් තමයි. ෝනියා ත්වයට තෝක් ජෙන්න්ත්‍රමාණය අඩුවෙනවා රෝගලක්ෂණ එතනින් එහට නොයන්නත් පුළුවන්. තවත් කොටසකට තමයිත් අසනීපය තවත් තීබ්‍ර වෙන්නේ. කෝවිවලට අපිට අවධානය දෙන්න වෙලා තියෙන්නේ. කෝවි සෑදීමේදී වැඩි ප්‍රතිශතයකට නිියවමෝනියා සෑදිලා ජීවි තක්ෂයට පත්වීමේ අවධානමක් තියෙන නිසයි. ඒකයි අපි මේ සම්බන්ධව වැඩි අවධානයක් දීලා මෙච්චර ජනතාව දැනුවත් කිරීමට උත්සක වෙන්නේ. කොවිට් ආසාධනේී මිය ගිය හතරවන ගැබිනි මරණේද ඒ වාර්තා වුණ. මෙලොව එලිය නොදුටු මාස අටක් වයිඇසි දරවාදමිය ගියා ති මහරම ප්‍රේශ පංචීති ස් පස් හැවරෙදි මෙම කාන්තාව නෙල් ප්‍රාන්දරෝහලේ ප්‍රකාර ලබමින් සිටියා. පවුලේ දෙවැනි දරුවා සහ තවත් ඥාතන් හදනෙකුටද වෛරසය ආසාධනවීති වෙනවා. ඇය පසුගේදා මහරගම් ප්‍රදේශය නිවසක පැවැති උත්සේකට සහභාගී තිබුණේ පවලේ ඥාතීන් දොස් දෙනෙකුද සමඟයි. උත්වෙන් පස හරගම නිවසේ සිට හත් නෙකුද ආසාධදිතතින් බට හඳන ගැන ඇගේ ස්වාමි පුරෂාද කරන සාධිත්ව ේ වන විට ප්‍රතිකාර ලබ ම . ප නර මහි මගේ ර මට ව දක ම ර ේ. මේ තර අධිබර සහි ගැමිණ මවරුන්ට කරුණා වෛරසය ආසාධනයවීමෙන් වැඩි සංකූලතා ප්‍රමාණයක් ඇතිවන බව. ප්‍රසහහා නාරිවේද විශක්ඥ වෛද්‍ය මහාචාරයේ හේමන්ත සේනානායක මහතා පින්වාදනවා. දිය වැඩියා! අධික රුදිට පීඩනේ. සහ ගෙනත් අසනීප ගර්භනි අවස්ථාවට අමතරව තියෙනයට මේකෙ තියෙන? සංකූලතා වැඩියුවෙන් ඇතියෙනවා. අපි අමතක කරන්න හොඳ නැති එක කාණ්ඩයක්න්නවා අධී බර මව්වරු. මේ ගර්බනි නැති පිරිමි අයට වනත් මේක ආසාධනයේ තියෙන ප්‍රසංකූලතා වැඩි වෙන. ග්‍රහථට හැවෙන්ඩ් පුලුවන් ප්‍රවණතාවේ වැඩි වෙන. විශේෂෙන්ම අධි බරමවවරු ගැන අපි සලකලිමත් පන්නවා. හට අලුවම හතරට සංචරණ සීම ඉවත් කළත් මැයි තිස් එක්වනද වෙනකං දිනපා ප්‍රාත්ප්‍රී එකලහෙ සිට අලියොම හතර දක්වා සංචරණ සීම ක්‍රියාත්මක කරනවා. සංචරන සීම ඉවත්තුනත් රාජකාරය කටයුතු හැර වෙනත් අවස්ථාාවෙනුවෙන් නිවස් පරින් පිටවීමට හැකිවන්නේ ජාතික හැඳනුම් පතේ අවසාන අංකයටට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරයක් කියන්නේ. එයනඔුව හැදි නේදී නිවසීන් බැහරට යන්න පුළුවන් වෙන්නේ ජාතික හැඳනුම්පතේ අවසන් අංකය එක තුන. හත හෝ නවය දැක්වෙන පුද්ගලයන්ට පමණයි. ඒ හැදුරුම් පතේ ඔතු අංක ඉරටුවංක ක්‍රමවේදිය හෙට උදෑස්සන හතර සිට රාත්‍රීය කළහදක්වා භාවිතාව වෙනවා. එවගේ සැමදිනකම සංචාර්ණසීම නොමැතිකාලය තුළ එම ක්‍රමය භාවිතාවෙනවා. කෙස වෙතත් හැදුරුම් පත තිබෙන මෙමංකවලට අනුගත වන අය යනුවෙන් අදහස් වවෙන්නේ නැහැ ඔවුන් එදින අනිවාරයෙන්මලියට බැස යුතුයි යනුවෙන්. ඔබට අත්‍යවශ්‍ය තාවයක් තිබෙනව නම් පමණක් ංඟම පරිබෝක ස්ථානකො ේවාාවල ලබාගැනීමට කටයතු කරන්න ඒ වළදසැලක් නැත්තාං සුපිරි වෙලසලාක් කාහාර සපයන මත්සිේ වෙළදාාම් කරන ස්ථානයක් වට පුළුවන්. ඔබේ නිවසේසිට ලඟම තැනට ආයුතුයි. ඒේ නොමැතිව ඊට පිටස්තර ප්‍රදේශිකට ගියහොත් ය වර්දක්වෙනවා. යම් කෙනෙකුගේ හැඳනුම් පත නැත්නම් ඔහුට ය නැතිබව සනාතකිරමට යම් ලියවල්ලක් තිබෙනෝනං ඒ අස්ථාවද ඔහුගේ ඩ්‍රයිවිං ලයිශෂන් එක හෙමත් නැත්තං රිය බලපත්‍රය එමන් නැත්තං ගමන් බලපත්‍රය භාවිකරන්න පුළුවන් ශ්‍රී ලාංකිකීන්ට. ඉදිරි සති තුන තුළ ඉතාමත් වගකීම් සසාගතව සංචරන සීම තුළ හිඳවින්, කරුණාව වංගතයේ පාලනය කර ගැීමට කට ුතු ක ුතු බවයි ශ්‍රලංකාවයිද්‍ය සංගමී දැනුම් දෙන්නේ. සංචරණ සීමවලින් ගිදටට වෙලා ඉඳීමෙන් අපිට රටක් විදිහට රෝගය පාලනය කරන්න පුළුවන් අත්‍යාවශ්‍ය අය පමණක්ගේ එලියට යන්න. හැට්ට වැඩිය අය විශේෂයම. ගල්ලින් එලියට යන්නත්ව ෙවල්තුලට වී සිටින්න. අපි එකතු වෙලා සමාජයක් විදිහට දැන් මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවරවල් ගත්තොත් අඩුම ගානේ අපිට ඊළඟ සුමානතුන ඇතුළත යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් වේවි. සංචරන සීම කඩරන පිරිස් අතන ගොට ගැනීමේ මෙහෙුම් ද අණ්ඩවක්‍රිය අත්මක කරනවා. සංචරන සීමන් නිසි පරිදි ක්‍රාත්මක වීම හිත්වන් සෑම නගරයක්ම පහහි පාලු ස්වභවයක් ගෙන තිබුණක්. යතර සංචරන සීමාවන් කඩකරන්න පිබඳ ස්ොයාබලීම සඳහ. කොළ සහ තදාසන්න ප්‍රදේශවල යොදහමුදා ෂනික විඳුම් යතුරු පැදිිකාණ්ඩිය මුර සචාර සහ ශෂනික මාර්ග බාදකයොද පරික්ා කිරීමම්සි දු කලා යුදහමු දාපති ජනරල් ශේද්‍ර සිල්වා මතාගේ උපදේසමතයි ඒක්‍රියත්මක කෙරුණෙ. පලාත්තර ගමනාගමනයයක් ්‍යවශ්‍ය සේවලට පමක් අස ලබාද ඇති බව. ජමාතය දිලම් අමනුගම මහතා ප්‍රකාශ කළ පළත් අතර සංචාරය කිරීම තහනං වනත් ති්‍යවශ්‍ය සේවා සඳහා රජේසාහ පෞද්ගලිකන්සේ සේවකන්ට ගමන් කරන්න පුළුවන් කියලා රජ දැනුදිීලා තියෙනවා රජේනං රජකා හැඳුනුම් පත හෝුගලිකාන්ශේනම් පෞදදුලිකාන්සේ හැඳනුම් පත හෝ සේවයට වාර්තා කරන්න කියන්න ලිපියක් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පළත් අතර ගමන් කරන්නේ කියන කාරණේ තහුරු කිරීම සත් අවශ්‍ය ලිය කිය වෙලි ඇති අය සඳහා සීමමිත ප්‍රහන සේවවාන්න අප ෙ සි නැවතිස්වන්. දක්වා ක්‍රියත්ම කරන ලංගම සාමාන්‍ය කාරල සට අන් දාවනය කරනවා පෞද්ගලිකාන්සේටත් අවසරේ තියනවා. ඒවගේම කාරියාල සඳහා මගෙන් ගෙනයාම සඳහා පලාත ඇතුළ දුම්රිය සියල්ල දාවන කරනවා. පලාත පිටින් උනත් දැ නුවර කොළඹ දුම්රිය දාවනය කරනවා දෙකතු නක් දාවන වුණන එකයි දාවනය කෙරන්නේ. මේ අතර පලාත් අතර සංචරන සීම කක්ඩ ක්‍රාත්මක බැවින්. ලංකා ගමන ගමන ම්ඩේ බස්රත දාවනය අඩුමට්මක ක්‍රියාත්මක කරන බව එඒහි සබහපති කින්ස්ලි රණවක මතා පවසනවා. පලාත්මට්ටමින් සංචරන සීම පැක්තර නිසා අපි පලාාත්මටමින් බස්වත ප්‍රමාණයාවමයක් කොෂින් පවත්තාගෙනයන බලාපුොරත්වවා. පස්ව තුන්දහසක් පමණ දාවනය වවා ඒ ආකාරයෙන්ම. දුරගමන් සේවා බස්වත තිබෙනවා දෙදාහකටනාසන්න ප්‍රමාණයක් ඒ බස්වත ප්‍රමාණය සීම කරන්නට අප උ කටයුතු කරන්නේ තැවශස සේවා පෞද්ජලිකාංශයේ හ රජයේ තවස සේවාවලට යන්න අවශ්‍ය සියල්ම බස්වත අපි යොදවන්නටයුතු කරන. රජයේ පෞද්ගලි හෝ අර්ධරාජ්‍ය ආයතනමල වැඩ කටයුතු අදාලා නුවෙනන අන්දමට තමයි සංජරන් ශනිවා පනවන්නට ප්‍රතිිත්‍රවාාදිී තියෙන්නේ හැබැයි අනවශ්‍ය පරිදදි මන් බින් යාම සඳහා රාවිිභර්වත යොද වන්න හැ. සංචරන සීවා පැනවීමට පර දුම්්‍රිය දහවන ක ආකාරයට හෙට සිට දුම්රිය දහවනට සැසුම් කරඇති බව දුම්ර්‍රිය දෙපාර්තමන්තුවේ නියෝජ්‍යසාමා්‍යධකාරී ගමනී සැවිරත්න හතා ප්‍රකාශ කලා. පසුගේ ්‍රහස්්පතින්දා දුම්්‍රිය ධාවනය කර අුරුම්ම එම සියලුම දුම්රියන් දාවනය කිරීමට මෙවිට කටයුත් සූදානම් කරලා තියෙන්නේ පලාතයෙන් පිට ඉඳලා දුම්රිය පහක් දාවනය කරනවා. එම දුම්රිය දාවනය කරන්නේ අත්‍යවශ්‍යම රාජකාරරි සඳහා යන එලධාරන් සහ සේවකින් වෙනුවෙන්. ඔබගේ අත්‍යවශ්‍ය රාජකාරය නොවේවා. කිසිසේත් මොබ කොඹ බලා ධාවනය කරන දුම්ියකට නගින් එපා න්තරවාශය ඔබට ගමන්කිරීමට වෙන දුම්රිය අපි දාලා තියනවා. නිෝධයින සහ සංචරන නීති කඩකරමින් රාජිරිය ලැගු හලද සාධයක් පවැත් වූ කාන්තාවන් දෙනෙකු ඇතුළ සැකුව හදෙනෙකු අතරං ගොට ෙනැති බෙනවා. විධ අපරාධවලට සම්හන්ධ වරෙන්තු දෙකක් සහිත පුද්ගලයකුද එඒ අතරබනවා. සැකරුවන් ලඟතිබී යි මද්‍රව්‍ය ග්‍රෑම් පහක් පොලසිසෝඇගැති බෙනවා. මෙ අත්තන සංචන සීම කඩරමින් සූදු ක්‍රඩාවේ නිරත ව වැල්ලම්පිටි ප්‍රදේශයේ පිරිසක් මහජන සෞඛ පරේක්ෂකවරුන් පැමිණන අවස්ථාවේ පලායනාකාරය දැකගත හැකිබුණ. අපේටේ ලක්‍ෂ දොහකට වැඩි පිරිසකට මේ වෙනකට කොරෝුණා මර්ධන එන්නත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ එන්නත් කරන වැඩසතහන අදත් ඉතාත්ම සාර්ථකව ක්‍රයක්ම කරුණ. මේ අතරේ කොරා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුදගලයෙකු එන්නත් ලාගැනීම පතිඵලදායක් නැහැ කියලා විශේෂක්ඥ වෛද සුදක් සමර රමාත්මය ප්‍රකාශ කලා. යම් කිසි කෙනෙක් ආසාධීතයෙක් නම් ඒ ආසාධීතය කොවිද්ධහනාව එන්නට ලබා ගැනීමෙන් ඒ එන්නතින් ඔවුට හෝ ඇයට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ ඒවගේම මයි කෙනෙකුට? යම්කිසිවිදිේ කොවිද්ධහනවේ රෝගලක්ෂණැහෙම තියෙනවනම්. කෙනෙකුට හිතෙන්න්න පුුව ම දැන්ගෙල්ල කොවිදධනාව එන්නට ගත්තනම් ම සනීපවේ කියලා නමුත් යම්කිසි කෙනෙක්කේ වගේ රෝගීතත්වක ඉන්නවනම් එන්නට ලබා ගැනීම සදුස් නෑ. මෙතර මහා සංගරත්නයට කොවිඩ එන්නට ලබා දෙන්නේයි. අස්කිරි මහා විහා පර්ශවයේ ප්‍රධාන ලේකකාධකාරී ආචාරය පූජ්්‍ය මැදගම දම්මානන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. සාමාජික හා ආගමික කටයවුතුවලදී. නිරන්තරයෙන් මහජනතාව සමඟ කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිතය. ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ප්‍රමකත්ය ලබාදමින් එම සුදුසු වයස්සීමාවල සිටින සේලොම් භික්‍ෂූන් වහන්සේලාට කෝවිට් එන්නත ලබා දෙනල් හැටියට භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. කිල්ලොපන නරාහෙෙන් පිට පාමංකඩ සහ පාමංකඩ නැගෙන්හිර සහ. මිරිිගස්සය ්‍රමේයව සම්ම නතාවට. එන්න තලබාදීම කිරලපන දීසිදු කරුණා. එක්දහස් හයිසයකට වැඩි පිරිසකට එන්න තලබාදුන් බව. කොම මහනගරස භාවව වද දිනකාගුරුගේ මහත්මිය ප්‍රශකලා. කොළම නගරේ වෙනට අලු තවර දෙෙන් පසව රෝගී නටසිියක් පමයි වාර්තාාවවෙලා යෙන්නේෙ ඒ අට සියත් පළමි පෙල ආශිතයන්ගේින් කොම නගේ වාසක පුද්ගලින්ට වඩ ො නගරෙන් පට මුත් කොම රකිරක්ෂක කන්න පුදලින්තම වැඩිර වාර්තාාවවෙලා යෙන්නේ. ගම්පහා ජයල ප්‍රාදේශයලේකම් කොට්ටආශය එන්නත් කරන වැඩසට හන සාර්ථකව ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයේ හයිසේකට වැඩි පිරිසකට එන්න ලබාදීම බටුවත්ත රතන ශ්‍රී නාරාම පොතුගුල් විහාරස්ථානයේදී සිදු කෙරුණා. කරුණනෑගල දිස්්‍රික් සෞඛ්‍යධ්‍යක්ෂ කාරයාලේ හා වයිම පළත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාරයයාලයෙන්න්ම, කුරුණෑඇගල ලයිරෝහලේ සෞඛ සේවකයන් සඳහා එන්න ලබාදීම සිදුකෙරුුණ. ඳනාගාර ගතව එන්න ප්‍රේම ල් ජයසේර සහ රහස් පොලස් අතරංගගේයේ පසුවන ශා් දධ යන පාලමන්තු න්ත්‍රීවරුන්ට මන්ගේ කැත්ත මත පාලිමේන්තුවට එන්න පුළුවන් කිය ේත්‍රධ රන් නද මහත්මයා නම්දලා තියෙනවා. බඳ රයට සහ පා ප ක් ා මෙන්න්තු බව නම් දෙන්න ේ්‍ර දරිරයා කටයතු කළලා කියෙලා පාලමෙන්තු සන්ව න ංශ ප්‍රකාශ කරනේ. ගසන්තුරේ ට මන්න්නර්ම හරහා පුද්ලම දක්වාාවන මහොද ප්‍රේශවල දීවර සහ නවිකටතුල දෙදන්න එපා කියලා කලු විද්‍යා දෙපාර්තමේන්තුව ැනන් දෙනවා ටවටේ සුලිකනාටව චන්ඩ ුගන දක්වා වර්දන නිසා තවදරටත් වැසි ඇතිවෙනක් කියලායි එම දෙපාර්ත්මේන්තුව කියන්නේ. වස්නාාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පලත්වල, ඕනෑම අවස්ථාවක තැනින් තැන වැසි ත්‍යයන් නිර්මාණීමේ හැකවන් තියෙනවා. ට අතරෝ උතුරු සහ උතුු මැදවගේ පලත්වොල සිහි වැස්වල්පයක් ඇතිවීම හැකාවත් තියවා. සන්ධාකාලය හෝ රාත්‍රිකාලේ දිවේේ ඌූ සහ නැගෙනහිට පළත්වොල වැ හ ිගුණන් සහිත වැස්තත්්‍යයන් නිර්මාණය වෙනවා සාමනින් තමක තද වැසි අපිිය පේක්ෂා කරන්නේ. තිවේන සබරගමු කළතර නුවර නෝරෙල්ලිය ගාල්ලමමාතරවගේ දිිස්ට්‍රික්ක ෝල සහර ස්ථානෝට මිට යහත් පහත් අතර මට්ට මේ වර්්‍යාපතන. ැබිැකැවක කුත්තියෙනවා දිවෙයිනයේ ගිනිකොදිගආරබි මුහු තීරේ බෞද්ධන යාාත්‍රාවලට තවදුරටත් ඒ අවදානමතයනවා කියක කියන්න පුළුවන්. දීවරපජාවට විශේෂයම මතක් කරන්න තියන්නේ කංකසන්තු රේයිඉදක් මන්න්නාර මහර පුත්තල දක්වා යන වෙල්ලබට තීයටට ඔබේන්තියෙන ගැඹරු සහන ොගැර මහොත්තේවල ීවරහනාව කටය තුලයේ දම අවදානතත්වයක් තියෙන ඩාවට පත්වන්ට සහන සැලසීම අකණ්ඩ සිදු කරෙන බව ආපදා කළමනා කරන මධ්‍යස්ථාය සඳහන් කරනවා. වානිමාර්ගදි පාත්මේන්වී වර්තානුව ගංග චලමටටම් බොහ විට අඩු වෙබින් පවතිනවා සමහර තාාාවව යතර පත ර තිෙර ඩාවට පත් පු ගලන් වෙනුවෙන් යවශ පරිදි වා සහනි වනිවින් ක්සල් ර්තානුවන් වැඩහරයුතුකිරීම සදා අධ්‍යක්ෂ ජනාතුමාගේ කණ්ඩ උපදේශ මත සේල්ීම දිශවි පදාකළමනකන ඒකත් ජති ආපදාහසය මධ්‍යසානයක් සලීමම වැඩකටවතු ට ය වස. න ත්වෙ අපි ඉල්ලා සිතව සිීනම් ජලතාවගෙන් එකයි එකයි හත දුරකතරංකය සමඟ සම්බන්ධ වෙන්න කියලා. අධිකවර්ශයාවත් සමඟ ගිංගගේ ජනමටටම ඉහලයාමත් සමඟ ප්‍රදේශ කිහිපයක් ජලයිෙන් නටෝ පවතිනවා උඩුගම බද්දේගම දොඩම්ගොඩ, මාර්ග තවමත් ජලයි නටෝ පවතින බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. ලනිකගේ ජලමටම ඉහලයාමත්ම හංවැල්ල ජයීර ගොඩ සහ සීවලිවත්ත ප්‍රදේශ නිවාසනු හතරක් පමණ ජලයින් යට පවතිනවා. අවතැන් වු ජනතාව හවැල්ල මයාදදුන්න විද්‍යාලේ තාව කාලිකව හඳවා ඇති අතර. ඔවුන් අවශ්‍ය පිසු ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දව ලබාදීමට පියවර ගෙනති බෙනවා. අත්තනගලු ඒය සහ ඌරවල්ලයේ ජලමට්ටම ඉහලයාම හේතුවන් ගම් පහනගර අට ප්‍රදේශ ගණනාවක් ජලෙන් ට පවතිනවා පහළගම කිරිදි ට අකර විට ඔරු ොටයන ප්‍රදශ ජලෙන් ට පවතින අතර එම ජනතාවට අවශ්‍ය පහසකම් ලබදීමට. ක්ෂකංශ කටයුතු කළ මාතර දිස්විකයට ඇදහලෙන වර්ශාවත් සමඟ කකුරැස්ස නගරේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් අටුව පවතිනවා යයේෙදිනේ එම ජලමට්ටම අඩි දෙකක් පමණ තිබූ අතර. අද දිනේ දීද එය අඩි දහයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අපපාර්තාකරුවන් පවසන්නේ. අකුරැස්ස මලිදුව ඉඹල් ගොඩ පරදුව කද්දුව අතුරලිය ඇතුළු ගමාන රැසක් තවමත් ජලෙන් යටටව පවතිනවා. ර්ග රැක්ද ජලයි යටටවීම හේතුවෙන් ගමනා ගමනයටට බාධහල්ල වීතිබෙනවා පාලිමේන්තුමන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද ප්‍රේශ ජනතා ගැටලු සොයාබැලීමට එම ප්‍රදේශයට පැමිණ සිටිය. ගම්පහ නගරට ආසන්න ප්‍රදේශ ගනාවක් තවමත් ජලයින් යටට පවතිනවා. විපතරවත් ජනතට ආහාර ඇතුළු අ්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ගම්පහ මහනගරස භහාවක්‍රිය කලා. ජනතාව මුහුණදී ඇති ගැටලු සොෑබැලීමට රජ්‍යමාත්‍ය ආචාරේ නාලක ගොඩ හවාවමහතාද. එම ප්‍රදේශය නිරීක්ෂණ චරිකාවකට සහභාගිවන. පටිය පිටිගල හරහා මාපලගම ප්‍රධහන මාර්ගේ පෝද්දිවෙල පන්සල අසල පිහිි කිමුලාවල පාළම ගංවතුර හතුෙන් විනාශයට පත්තුනේ පෙරේදා දිනේදි. පාළම කැඩියයාම හේතුවෙන් ජනතාව ැඩි දුෂ්කතාවට පත් වූ අතර, එමස්ථනයේ ස්තිර යකඩ පාලළක් ඉදිකිීමට මාර්ග සං හරදන අධකාරයිය පීවර ගත්තා. හෙට දහවල් වන විට රතවහන දහවනයට සුදුසු පරිදි පාලළම සකස්කල් හැකි බව එම අධිකාරිය පවසනවා. ලාත මහැව තෝඩුවාව ප්‍රදේශය මුහුද රලුවීම හේතුවෙන්, වෙරල තරේ කාදනයට ලක් වෙමින්තිබෙනවා. නිවස් කැඩියයාම අවදධහනමක්මතු ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. හුදතීේ වැලිකොට අතුරා මුහුදු කාදනය වැලැක්වීමට දිහිවර ජනතාව කටයුතු කලා. එම ප්‍රදේශය ජනතාව හමුුවීමට රජමාත්‍යය අරන්දිික ප්‍රනාන්දු මහතා පැමණීමත් සමග, ජනතාව නොසන්සන් කාරිලෙස හැසිරුණේ මෙම ගටුවට කඩිනමින් විසදුමක් ලබාද නිෙසඉල්ලමින්. ජලගලම්මලින් විතරපත් ජනතාව බේරාගනීමට සහ සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් පහලවක්ෙදවීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. විපතරපත් ජනතාවට සහන සැලසීම කටයතු වික හමුදාව අදදිනීත් අකණ්ඩව සිදු කලා. රෝනාවට ගොදුර වෙලා ඉන්න ජනතාව බේරගන්න රජය ආරක්ෂික සහ සෞඛ්‍යශ්‍ය මෙ වෙලාවේ දැඩි වෙහෙසක් ගනමින් ඉන්නවා. මේ කටයුත්තට දායකවීමේ අරමුණින් ආරම්භ කරනු සැමට සමසිතින්. කොවිට් ප්‍රතිකාර පාසුකම් සම්පාදන ජාතික ක්‍රලාානතිය මේවැනකොටත් ඉතාමත්ම සාර්ථකව ක්‍රාත්මකවමින් තියෙනවා रोගන් प्र්‍රतिकार खකිරීම සහ තුන් ත් प्र්‍රति ධ्यस्ाනයක් చ్ का ి प्र්‍රදශේද ంभ न च్ ක්क्ष ति जा न रे ද්‍ර න සිं හතාගේ धख න මෙම තු ने. कि नොచ్ රක්क्ष ने ට පिරි. සහ ්‍රමදායයිකත්වය ලබාදුන්න. බෙලියත් අයුෝේද රෝහලද කොවිට ප්‍රතිකාර අධ්‍යස්ථානයක් සඳහා යුදාගැනීමටයතු කරතිබෙනවා රෝගීන් සේදනෙකට එකවර ප්‍රතිකාර කිරීමට මෙිහි පහසුම්සල සසාතිබෙනවා රහල තත්වය පිළිබඳ සොයාැලීමට අමාත්‍ය නාමල් රජපක්ෂ හත එහි නිරක්ෂණ චරිකාාවක නිරතබන ජර් ජනල් රනවක මහතාගේ අධික්ෂණයටදේ ශ්‍රලංකා යුදහමුදා වයි මෙහි ඉදිකිරීමම් කටයතු සිදු කරන්නේ රෝහල් අධ්‍යක්ෂ ශාප හවගේ හම්බඳර දිස්ත්‍රික් ලේ කම්පි සුමනසේ කරන මහත්ම මහත්ම ඇතුල පිරිසක් මෙම අවස්ාවටස. වතුපිව ෝහලේ කොවිත් ප්‍රතිකාර අධ්‍යථනයට රුපයා ලක්ෂ පහක් පමණ වටිනා බහ්ඩ ලබාදීම සිද වුණ. ඇදන් කොට්ටමට් ඇඳ ඇතිරිෙලි සහ ශබ්ද විකාශන්‍යන්ත්‍ර ලබාදීම පූගොඩ සුරාබදු එකේ නිලදහරින් සහ ගම්මාසයන්ගේ සහයෝගේ නුයි මෙම පරිත්‍යාග කිරීම සිදුවනි. ඇදන් එේ විසි හතරකින් යුතු නව කරෝ අධ්‍යස්ථානයක් සමනල බව විලි බලබන්ඩේ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භකිරුණ. පර්ලිමෙන්න්තුමන්ත්‍රී අ ිල සාලිය එල්ලාවල මහතාගේ එල්ලිමකටන් වයි මෙම අධ්‍යස්ථාන ලබාදී තිබෙන්නේ. කපුගල ුදහමුදා කදුර සහ බලගො ූලිකරෝහල ර ම්ඩලේ සඳහ පහසුකම් සපයනවා. හොෝපතාන ප්‍රදේශය සහස්්‍රමනාාරය කොවිට ප්‍රතිිකාර මධ්‍යස්ථානයක් ලෙස සැසීම මේ වන විට ආරම්භ වීතිබෙනවා. උතුර මැද පලාත් ආ්ඩුකාර මහි පාල හෙරත් මහතාගේ උපදෙස්මද. දහමුදාවේ දායකත්වෙන් ඉදි කරෙන ඒ ඇදන් සයකින් සමන් විතයි. එහි කටයුතු සතියක් තුළ අවසන් කිරීමටයි සැලසුම් කරතිබෙන්නේ අස්වැන්න අලි කරගන්න නොහැකිවීමෙන් විඩාවට පත්වෙලා ඉන්න මාතලේ දිශ්‍රික්කයේ ගොවිජනතාවට සහෝගයක් ලබා දෙන්න කාගිල් සමාකම ඉදිරිපත් වෙලා හිඉන්නවා. ඒ ඕවිල්ල ප්‍රදේශයේ පිට කා ගිල්ස් අස්වැන්න්න එකකිරීමේ මධ්‍යස්ථනය හරහා රිජුවම මේ ගෝවිජනතාවගේ අස්වැන්න මිලද ගන්න කටයුතු කරමින්. ම ආයම් සැණවිරත්න තැන්න ප්‍රදේශයේ ඕවිල්ලේ වෙල්ලාගේ ගොවිටන් කරන කොයි මහතය ඇත්තරම අපිට එලෝල්ලු විකුණනා ගැනීමේ ගැටලුුවත් තිබ්බා අපේ වෙළන්දු ටික එකතු වෙලා ආර්ථක මධ්‍යස්ථා නෝවලට ඇරැංගියත් අපිට නැවත හරවාගෙනට සිදුනාව ඒවා විකුණා ගැනීමට අපට පහස කොමක් තින්බෙන ඔබෝජන සේවා අධ්‍යක්ෂක ඒ නිලධරරි තුමියල්ලත් එක්ක එකතු වෙලා අපිට ඇත්තරම පහුදා වෙනකොටම අද උදේ කාග වෙරඳ අයතනැත්ක් එකතු වෙලා අපිට මේ එලවලු අලවි කරකාන්ටවශ්‍යය සහයෝගේ ලබා දුන්න ඇතම අපි බොවිජනතාව වශයෙන් අප රජය සහ නිරධාරීගේ මේ වතම බලාපොරතුනේ ඒ සේවාල අපිට ඇත්තරම අකරටම සිදුන්න එනි අපි ගොවි මහතුම් වෙනුවෙන් එම සියලු දෙනාට ස්තිතුවන්ත වෙනවා ඒකම කාල්ගීස් අයතනයට අප ස්තුවන්තතිරු අප. ගොවිෙන් ගොවියා ගැන සොවැල බැල්ල අවශ්‍ය පහසු ලපා දින සම්බන්ධය. පස්කු පහරයේ සැකරුවන්ට එරෙහි පරීක්ෂණ වාර්තා අසම්පූර්ණ බවට එල්ලවන චෝදනා ගැන, අමාත්‍ය ආචාරය සරත් විරසේ කර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාතමේතුවෙන් විමසීමක් කරලා තියෙනවා. සැකරුවන් හතරිස් දෙනුපේ සාක්ෂි නිිතව තවුරු කරන්න කියලා නීතිපතිවරයා පොලිස්පතිවරයාට ඒයේ දැනම් දුන්නා. මේ සම්න්ධයෙන් වාර්තාාවක් හැඳවන්න කටිදු කළ තියෙනවා කියලයි සරත් විරසේකර අමාත්වරයක් ප්‍රකාශ කේ. අපාධ පීක්‍ණ දෙපාර්තමයන්තුවේ විමර්ශ්න අම්ූර්ණ නිසාසයේ දුරකාලේ ඇතුළත්ව පස්කු ප්‍රහාාලයේ සියලු සැකරුවන්ටෙරෙහිව මහධ කරණනවල චෝදනා ගුණු කිරීම හැකියාවක් නොමැති බවයි නීතිපති ද්පුල දෙදිි ේරම් හතා ඒ ප්‍රකාශ්ක කේ ඔහු පිටුව එකසි තිහකින් සමාන්විත ේකනයක් ොලිස්පතිවරයාාවත යමුකර ඇති අතර එමගින් පස්කු ප්‍රහාරයට අදාළව අත්තරංගුවට ගෙන සිරින සැකරුවන් හතලස් දෙදෙනෙු සම්බන්ධීෙන් සාක්ෂි ලිකිතවත් තහවරු කරනලෙසත් පස්ස දෙෙකු පිළිබඳ පරීක්ෂණ අ සම්ූර්ණ බවත් දැනු දුන්න මෙ මේ සම්බන්ධයෙන් මාත්‍ය සරත් පීසේකරම හතා මෙලෙස අද අදහස් දැක්කුවා. නීතිපත්තුමා කිය තියෙනවා සහර සාක්ෂි ප්‍රමාණ ත් ැෑැක යි සම්බන්ධය ම ප්‍රාධ පශ් පර්ට ෙන් ක් ර්ාවක් ඉල්ල තියෙනවා. අපි දන්නා පරදිී පි දරතුගුණු අටක් දැමීට මාස කීපයකට පෙර ීර්පත්තු මාවිත ඉදිරි පපත් කලා තිස් දෙරෙක් සම්බන්ධෙන් අධත ෝජනා ගුණු කරන්නට. ඒ සම්බන්ධෙන් හ පරා ප්‍රශ ිපර් න් ව නිර්ධාරි නිරතුරුවම නීතිපති. නිධාරී සමග මයි මේ මාසකිීපය තුළුම කටයුතු කලේ. එවගේම සමයි අපි එනීතිපත්තුමාගේ හවවාම මීට මාසක පේර පර. එතුමාකි වේ මේ උදුරදුගුණ වලට බරිබාහිරව ජනාධපති කොමස මේ වාර්තාව එන්නතුරු තමයි අතුමා බලාංගවෙන්න කට දෙන්න ජාපති කොමස මේ වාර්තාාවත් ඇලද මාස්ස දෙකක් පමණ වෙනවා. පලි ප දනල රා පේෂ දෙපාර්මේන්තුව දිවාරය මහන්සේලා තමයි මේ උදදුරගු හට මට මාසක කීපය පර නිි පත් . ඇතින් අන්තිම මෝතයේ මේ වගේ පකාචක් කරීමේ හේතුමකදදි ගෙනෙක ගෙන තමයි ම දැනගන්න නේ අිත පත්ව මීති පත්ම වැට ර ග බාපොර නීතිපත්තුම විරයි විශ්වා ය ඒතුමාගේ කාරර්මන්ලේ විශවාාව යන්න ඇ ඇතුම වැඩ කරන ඇගලග ම කාරමන්ල ම යනිසා. නිවාර මේ කටුදු නොකොඩා යි. අපිටත් අවශ්‍ය වෙන්නේ එක්මට පුළුවන්තර එක්මට මේ පාස්කු පහාරයට සම්බන්ධ වෙච්චා අපරාකරුවන්ට ඔ නීතියට හැන්ට ගෙන්න්න.ඒ පොලිසිය සම්බන්ධයෙන් කරනතින කටයුතු අපි බොහෝදුලට කලාව. සානයි ඒකයම්කි සඩු පාඩුවත් තියෙනවා කියෙලතමයි දැම් මේ නිීතිපතුමා පවසන්නේ ඒක තමයි මොකද කෙ මොදැන් ආලතය. සංචරන සේමා ක්‍රාත්මක වනත් සියලු පහොරත ගෝජනාවට ලබාදයන රජය විේෂ ඩ පිලිවෙලක් ක්‍රියාව් නමල තියෙනවා හැගේකින් තොව පහොර ලබදීම ගැන ොජතාව රජයට තමන්ගේ ප්‍රසාදය පලකරනවා පොලොනරු දිස්ශ්‍රික්කයේ ගොජනතාවට යලකන්නේ වගා කටයුතු සඳහා ජයනිකුත් කර තිබෙනවා. එයනුව මේ වන විට වගාටයුතු ආරම්භී ඇති අතර පොහොර ො ොමිලේ ගවිජනතාවට ලබාදීම සිදු කරනවා. ොගහකන්ද ඇලහර ගොජන පද ව්‍යාරයේ ගොජනතාව වෙනුවෙන් පොහරනිකුත් කිරීම මේදිනවල ආරම්භවීති වෙනවා. අතිකරු ජනාපත්තුමාට ඒවාගේම රජේ සියලුම දෙනට ගන ස්තුතිය මේ අස්ථධ පිරිනමවා ය යිසේයටට බදදු මල ගො සන්ග සියලුම ග මහත් වන් සසා ඇලහර වි්‍යපාය ගයි හතු වෙනුව. සියරම් පහොතොක වනකට ැබිලේ පොහොර අද අපේ ගබඩාවෙන් ලබාගත්‍ර. අතිකරු ජනාතිපත්තුමමා ඇතුළු රජේ සියලුම නිලදාරට ම හිසරම ආචාර කරනවා මේ සියලු කටයතු. ර්ථ වි්ටකරදීම සම්බන්ධ එමගින් රාප්‍රධය ස්වාදීන පොවති මිනිනිමට පත්නවා ඔබට සුබරාත්‍රියයක් අයිපවාන්